දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන්ෂන්ෙ. අඇදලියන්නේ තුන්සේ හැට එක් වැනි ටෙලිබැකේ. අර මේ අද මහා පාන්දර වෙනකන් චැනල්ෆෝ වැඩසටහන බැලවා. චැනල්ෆෝ කියන්නේෙ ඔය මේ බ්‍රතාාන්නේය තියෙන පෞද්ගලික TVව නාලිකාවක්. චැනල්ෆෝ එක මේ ලංකාවෙත් ඉතින් ප්‍රසිද්ධයිනනේද? ඒ නාලිකාව තමයි අර යුද්ධය පසුබිම් කරගෙන ද කිලින් ෆිල්ස් විකාශයක් කලේ. එදා ඒ වැඩසටහන ගැන මෙහි මයි කඩාගෙන ගිරිය පුප්පගෙන නේද? විරෝධය පළ කලාාට කෑගැහුවට ඉන් එහාට යමක් සිද්ධ වනේ නෑ? දේ අඩුමගානේ චැනල්ෆෝ චෝදනා ගැන.ඒවා බොරු කියලා මෙහහි කෑමොර දුන්නට ඔය බ්‍රරිතාණනය නීතිය ඇතුළේ අඩුමගානේ නඩුවද්දාාන්ටවත් ක්‍රිය කළේ නෑ. එකට හේතුව තමයි එදා ඔය චැනල්ෆෝ එක ඒ ද කිලින් ෆිල්ස් වාර්තා වැඩසටහන ඔස්සේ චෝදනා එල්ල කළේ හමුදාවට. රටක් ලෙස ගත්ත හම එක. සමස්ත රටම අප කීර්තියට පත්වන කාරණාවක් නේද. ඒවා සත්්‍යේ නම් අසත්‍යයි කිය බ්‍රිතාන්නේයට චැනල්ෆෝ එකට නඩුදාන්න කවුරුදත් ගිය නහැ. මෙහෙ ඉඳගෙන අරහඳට පුුරණසුනකන් වගේ නේද කෑමොරදීල හින්ශරයේ නිහඩ වෙලා ගියා. හොඳේ දැන් ඔය ඊයේ පාස්කු බෝම්භය පදනම් කරගෙන ඉදිරිපත් කළ ඩිස්පැචර්ස් කියන වාර්තා වැඩසටහ අරගෙන බැලුහාම බැලූ බැල්මට ඒක ඇතුළේ මහා අලු ෙි දරවක් නෑ හොඳේ. හොකද මේ දැන්නටමත් අපේ ශ්‍රී ලාංකිය සමාජය ඇතුළේ ඇති සැකය. ශ්‍රී ලාංකය සමාජය ඇතුළේ ඇති චෝදනාම තමයි ඔය ඩිස්පැචර්ස් හිත් තිබු නිහොඳදේ විශෂත්වයකට තිබුණේ විසිල් බ්ලෝව කෙනෙකු යොදා ගැනීම. මේ විසිල් බ්ලෝව කියලා ඉංග්‍රීසියෙන් භාවිත කරන්නේ යම් අපරාදයක නීති විරෝධී ක්‍රියාවක්ක නිියලන පුදගලිකු කන්්ඩෑයමක් පිබඳව. තුරුහෙළිදරව් කරන්න. අර්තමයි විසිල් බ්ලෝව කියලා කියන්නේෙ. යනුව මේ චැනල්ෆෝ වැඩසටහනි ඇත්තම. විසිල්බ්ලෝව අර පිල්යාන්ගේ ළඟහිටපු හිතේශවන්ත මවුලානන නෙවෙයි හොඳේ මුහුණ නැතිව අරමේ විකෘර්ථ කළ කටහඬක් අයිති උසස් රාජ්‍ය නිලධහරියෙක් යොදාගත්තාන නේද එයා තමයි වෙසිල්බ්ලෝව එහම තමයි අපට බැලූ බැල්මට නම් පේන්නේෙ හොඳේ මවුලානත් ඉතිං විසිල් ටිකක් පින් බතා මයි හරිය දැන් ඔය පාස්කු බෝබ්බය පිළිබන්ඳ සම්බන්ධයක් ගොඩ නැගවා. ඒ සම්බන්ධය ගොඩනැගවේ කොහොමද ගෝටාබයව බලටගේ පිල්ියාන්නල සහ. සහහා බෝම්බේ පුරුවගෙන මරාගෙන මැරුන් සහරාන්ලා අතරනේද. අං ඒ අතර තයි ඔය චැනල්4ෝයේ ඩිස්පච සරහහා ඒ සම්බන්ධය ගොඩ් නගල පෙන්වේ. දැන් එහෙම ගණ දෙනුවක් ගැන තමයි ඔය සමස්ත කතාව පුරාම සාරාංශ අරගත්තුත් සාරංශය කියලා අපට කියන්ට වෙන්නේ. අදත් කතෝලික සභහාව කර චෝදනවත් මේ සම ගමත කරන්නට පුළුවන්ද බෑනනි අයිංසක ජීවිතනේ ද දෙසිේ අසූගාන තුන්සීයක්කතර. බිලිගත්ත මෙම බ්ලේච්ච ප්‍රහාරේ. සැබෑ මොලකරුවන්ු හෙිරන්න කියලාන්නේ අද. තුඒ දිනල් හිමියඇතුළු කණ්ඩයිම ඉල්ලන්නේ නේද එක සාධාරණයින්නේ මේ ගැන පරිීක්ෂණ කරන්න ඔය ඉන්ටපෝල් ගේනවා කියලා එක වෙලාකොේ මහුන්දල පොරුන්දුනාානනේද අපට නම් මේ චැනල්ෆෝ ඔය ඩිස්පචල්ස් වැඩසටහන බන්නකොට එකක් අවබෝධ වුණා එක පිට අවබෝධ වෙලාක් තිබුණි නමුත් ඒක තහවරුනමොකක්ද්ද ලංකාව කියන්නේ හදවතාක් නැති මජර දේශපාල්ලක්චීන් විසින් ගාතන බිමක් බවට පත්කළ රටක් කියලා අයහාගන්න ශ්‍රීල් ලංකාව කියන්නේ හදව තක් නැති මජර දේශපාල්ලක්කින් විසින් ගාතන බිමක් බවට පත් කළ රටක් කියේලා හරිද එකට හොඳ මුදාහරණය ඔය වැඩසටහන ඇතුළේ කතාවුණු ලසන්ත ඝාතනයේ ලසන්ත ගාතනය ගැන මීට පෙරටෙලිවැකි කීපයක් මලියලා තියෙනවා හොඳේ මහත් දවල් මෝටර් සයිකල් වලින් ගිහිල්ල මහපාරේ ඇනලා මරලාදැම් මේ ආ එදා ආණ්ඩුවට ලොක්කුම හිසරදේ බවට පත්තලාතිබුුණු මධ්‍යවේදිාවනි අය කතා දෙකක් නෑ ඒකේ ඔවු ලසන්තව එදා ඔයම මහ උන්දලට පුදුම හිරිහරයක් කර්දරයක් වෙලාති වුණේ ලසන්ත. ජෙඩ් ගනු දෙු ගැනයි නේද රහස් ගණ දෙන ගැ, හෙළිකරමින් එදා ලසන්ත මෙ නින්දිත දේශපාලන නඩය නිරුවත් කරමින් හිටියේ. ඇඳවත ගලොමින් හිටියේ. හරිද ඇදිවත වනාාදාලා දුහන්ට වෙලාවත් නැති තර්මටම මේ අය ලසන්තගාව අසරන වෙලා හිටිය. ඊට බිය වූ පාලකයිෙන් ලසන්තව මහ මග මරා දැම්මා. හයි කතා දෙකක් නෑ එකේ. ලසන්තව මැරුවේ වෙන ලසන්ත එක්ක තරහක් තිබුණු පුද්ගලියකු හෝ කණඩායමක් නං මෙල්ලහකට අල්ල කුද්දල ගෙන ෑඇවිල්. හොඳර මතක තියාගන්න හොරකමක හෝ ඝාතනයක අපරාධකාරයාව අල්ලගන්ට බැරිනම් අන්තිම කොන තියෙන්නේ දේශපාලනක්නියකුගේ උඩසාක්වේ කියල හොඳේ උඩසාක්වේ හරිය රටේ නමගිය පත්තර කතුරූ කෙනෙකු මහපාරේ මහදවල් සතා සිව්පාවිකුවත් මරන්න නැති විදිහට මරලදා පෝන්ට දන්ඩුවම් නැති රට්ටක. හොන්දේ පාස්කු බෝම්බ මහාමොල්ලකරුවන්ට දඩුවම් කරයි කියලද. අල්ලයි කියලද මේ හිතාගෙන ඉන්නේ චැනල්ෆෝ එක කිව්ව පලියට ඇ ඉන්ටපෝල් ඇවිත් නේද පොල් කඩනාවගේ ද්ඩි බිඩි දඩි බිඩි ගාල පස්කු ප්‍රහාරකින්ව අල්ලයි කියලද හිතන්නේ කරනවා නං න්න ආණ්ඩෝට දැන් වැඩක් තියෙනවා හොඳේ ජනපති රනිල්ටත් වැඩක්තියෙනවා. මේ චැනල් ෝ එකේ ොරතුර වැදදි නම්දැන් ඕකතමයි අදෙට එලියටෙන්නේ හා මේ චැනල්ෆෝේ තොරතුරු වැරදී කියන්ට ඕම් බොරුට මෙිහිදන් කෑගහවි. ඉතින් එහෙමන මෙහම කරන්නටකු ඔය තොරුතුරු වැරදිනම්. හරද ආණ්ඩුවට විතරක්න මේ ගෝටාබේට අත් පුලුවන් මහින්දටත්පුුවන් පිල්්‍යයාන්ටත්පුලුවන් සලේටත්පුලුවන්. මොකද ඔයි චැනල්ෆෝයිකට විරුද්ධව මහා බ්‍රිතානයට පැමිල්ලි කරන්න පුළුවන්. පැමිලිලි කරන්න දන්නේ නැත්තන් ඕන්නතොරතුරුටික. ඔබලාගන්ට ආං ඔය ලිංක් එක ඔස්සේගේ හාම චැනල්ෆෝ එක ගැන පැවිල්ලිකරන්නට පුළුවන් මාබොරු ගොඩක් කියලා ඌ. අපිට පහස කලා කියෙලා ඔන්න තිේවාලින්ක පුළුවන්න්නක් දැන් පැමණිලි කරන්නට හොඳේ එම පැමණිලික් කළොත් ෙලිවකටත් කියන්ට හරය ආ මතක ඇතිව. ලසන්ත ගාතනය කියල එකක් අපේ රටේ මගේ පහලන කාය තුළ සිද්ධෝනනි නෑ කිය ලදෙහිට ඇවුණු දුක්විටේ පාහුොදේ ලසන්ත කියලා මාධ්‍යවේදෙකු ගැන දන්නේෙත් නෑ හෝ ඒස් ලසන්ත . ලසන්ත කියලත් පුළුවන්න්නම් පැමිල්ලි කරන්ට කියලා අද ටල්ිවැකි අවසන් කරන්ට යිසු දාන තාවයක්ු. ්‍රිතාාන්නන්නේ සුද්දු ඒ ඇනෙ ඔයි චැනල් ෝ කොටි නාලිකාවක් මෙ හදන්නේ අපේ සිංහල බෞද්ධ මහා නායකින්න්න විනාශ කරන්ට මෙන්න රට ජාතියාගමිවරු කියලා පපුූට හෙම තලාගෙන කෑමර දීග නහීමම එෙනවා නෙවෙයි හොඳේ. මොකද මේ රටේ එහෙම බෞද්ධ කියලා දේශපාල නායකින් නෑ හරිිය එකනිකන් සෙලවෙන මනසපුතා මෙහේ මහා බෞද්ධ දේශපාල නා යකින් ඔ පපුුවට ගහගෙන රට්ට චාතියාගම රකිින්ටෙන්නේ මතක දයාගන්න චන්ද කාලෙට හොඳේ ඊට පස්සේ උදල කරන්නේ අතට අහුණ ජාතියේ සම්පට්ටික විකුණගෙන කනක. හරිය පුළුවන්න්නම් දළදා මාලිගාවත් ධන්තදාාතුන් වහන්සෙත්තෙක්ක ආ කභිකුණගෙන කන්ට පුළුවන්න ආඒකත් කරන්ට පුළුවන් ජාති මහා බෞද්ධ දේශපාල නායක උටිකත් තමයි මෙ මේහෙ ඉන්න කියේලා ටෙලිවැක අවසන් කරන්නේ අරාපූරු ගීතක පදවැල්කීපේකින් හොඳේ දළදා මැදුර අධිකව මිල කළ හැකිය සිරිමාබෝධියයේ ලංසුව පැහැදිලිය කළුගල් වලට විකුණාගෙන සීගිරිය සීගිරිකුරුටු ගී බයිලා කළ හැකිය. හරිද ආං එහෙම දේශපාලන් බෞද්ධනායකයොටිකක් තමයි මෙරටේ ඉන්න කියලා හොඳට මතකතියාගට හොඳේ දළදාමැදුර අධිකව මිල කළ හැකිය. Bẹ́ẹ̀ diriyéé.